අයිබෝන් පන්දුවර 50 ලෝකුසලානයේට සුසුකම් ලැබීමේ තරඟාවලියේ මූලික වටේ ඒකාණ්ඩයේ තරඟ දෙකක් අද පැවැත්ුණා. නෙදර්ලන්තය සිම්බාබ්වේ අතර එක් තරඟයක් පැවැත්ුණා. මෙම තරඟයේදී නෙදර්ලන්තය පරදව සිම්බාබ්වේ පිළ කඩලු 6ක අති විශිෂ්ට ජයක් ලැබීමට සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් නෙදර්ලන්තය කඩලු 6ක් දැවි નિયમિત පන්දුවර 50 තුල ලකුණු 315ක් ලබා ගත්තා. නෙදර්ලන්තය වෙනුවෙන් වික්‍රම්ජිත් පන්දු 111කදී ලකුණු 88ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4-5-9ක් ඇතුළත් වුණා. ස්කොට් ලකුණු 83ක් රැස් කරේ පන්දු 72කදී ඒ 4-5-8 සමගින්. පන්දු යැවීමේදී සිකන්දර් රාසා ලකුණු 55කට කඩලු 4ක් ලබා ගත්තා. පිළිතුරුනම ක්‍රීඩාකර සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 5කදී කඩලු 4ක් පමණක් දැවි එම ඉලක්කය ජයගත්තා. අති විශිෂ්ට ඉනිම ක්‍රීඩාකර සිකන්දර් රාසා පන්දු 54කින් වේගවත් ලකුණු 102ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4-6 සහ දැවැන්ත 6-8 ඇතුළත් වුණා. ෂෝන් විලියම්ස් පන්දු 58කින් ලකුණු 91ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4-10 සහ 6-2 එල්ල කරනු ලැබුවා. අද දිනේදී පැවති අනික් තරඟය වූයේ නේපාලය හා ඇමරිකාව අතර තරඟය. මුලින්ම පන්දුවට පහර දුන් ඇමරිකාව සියලු දෙනා දැවි ලකුණු 208ක් රැස් කරා. ඇමරිකාව වෙනුවෙන් සයාන් පන්දු 73කදී 4-10 සහ 6-3 සමගින් අගනා ලකුණු 100ක් රැස් කරා. නේපාලය වෙනුවෙන් පන්දු යැවීමේදී කරන් කඩලු 4ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකර නේපාලය පන්දු වාර 43කදී කඩලු 4ක් පමණක් දැවි ලකුණු 211ක් රැස් කර තරඟය ජයග්‍රහණය කරනු ලැබුවා.